தேசபாலனே யதார்த்தம் தவச. අයිබෝවන්, අපි සූදානම් ඔබේ වැඩසටහන දවස. දැන් මේ වන විටත් තාමත් රජයේ දෙපාර්තමේන්තු අමාත්‍යංශ නොවෙයි, රජයට අනුබද්ධිත සංස්ථා ව්‍යවස්ථාපිත ආයතන ව්‍යවස්ථාපිත මණ්ඩලවලට සභාපතිවරු සහ තනතුරුවලට තාමත් පුද්ගලයන් පත් කළ නෑ. ඔබට මතකනේ පහුගිය කාලේ දැන් සතියකට විතර උඩදී ජනාධිපතිතුමා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළා ජනාධිපති ලේකම්වරයා විසින්. රජයේ සංස්ථා මණ්ඩල ව්‍යවස්ථාපිත ආයතනවල මුල් පුටුවලට පුද්ගලයන් තෝරාපත් කර ගැනීමේදී දේශපාලන හිතවත්කම් පසකලා යම් අධ්‍යාපනික සුදුසුකම් තිබෙන යම් අධ්‍යක්ීම් තිබෙන ප්‍රවීණ පුද්ගලයන්ට එම පුටු හිමි විය යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කළා. ඒ අනුව දැන් චක්‍රලේඛය නිකුත් කළා, බලතල දුන්නා, කමිටුවක් පත් කළා ජනාධිපති ලේකම්වරයාට. දැන් ජනාධිපති ලේකම්වරයාට තවත් පුද්ගලයෙකු පත් කළා තිබෙනවා මේ කටයුතු අධීක්ෂණය කරන්න. හැබැයි අපි ඔබට මේ කතා කරන මොහොතම නිර ජනාධිපතිතුමා පිලිපීනයට ගොස් සිටිනවා. පිලිපීනයේ මැනිලා නගරයට රාජ්‍ය නායකයෙ පළමුවරටයි පිලිපීනට යන්නේ ශ්‍රී ලංකාවෙන්. ඒ අතරේ මේ රාජ්‍ය ආයතනවල මුල් පුටු හිස්වීම සම්බන්ධයෙන් දේශපාලනයේ නිරත හැමෝගෙම කුසුකුසුවක් තියෙනවා. විරුද්ධව මත පල කරනව, හොඳ මත පල කරනවා, මේ ගැන අපට සාකච්ඡා කරන්න අද පුළුවන්. අපි ආරාධනා කරන අපේ දුරකථන අංකයේ තිරේ දිස් වෙනවා. ඔබට පුළුවන් ඔබේ දුරකථන ඇමතුම අපිට ලබා දෙන්න, ඔබේ මතය කියන්න. මේ කාගවත් වැඩසටහනේ ඔබේ වැඩසටහන. ඈත ගම්වල, මෑත නගරේ අපි ඔක්කොම එකතු වෙලා රට හදන තැන කතා කරන අපේ වැඩසටහන. අයිබෝන් සිද්ධි චන්දසේකර මහත්මයා, අයිබෝන්. දේශපාලනයේ වෙන්නට වඩා මේ මාධ්‍ය අපිට වඩා දෙගුණයක අධ්‍යක්ෂක තිබෙන මාධ්‍ය ප්‍රවීණෙක්. සිද්ධි චන්දසේකර මහත්මයා රූපහානි කර්මාන්තයට එන්න කලින් පත්තිම ලබාගෙන කොළඹ ආනන්දින් පස්සේ රාජ්‍ය ආයතනවල රාජයේ ආයතනයක මම කැමති සිද්ධි මහත්මයා, ඒ අතීතයත් එක්ක එදා සහ අද මේ දේශපාලකයෝ තමන්ගේ රාජ්‍ය ආයතනවලට සභාපතිවරයන් ශාමල්ලා කෝචාමල්ලා මේගොල්ලෝ අපොයින්ට් කරන ක්‍රමය කවද වගේ ආරම්භුනේ? මේක බණ්ඩාරනායක මහත්තයා කාලෙද, සිරිමාව මැතිණිය කාලෙද, 77න් පස්සේද? ඔව්, මේක රොෂාන් මුල 77 ඉස්සෙල්ලින්නම් සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩලයට සභාපතිවරයන් දානවා. නමුත් මේක බොහොම අලංකාර ලෙස උඩට ආවේ 77න් පස්සේ. අහා, දැන් මට මතකයි මම ආනන්ද ඉගෙනගෙන 1978 සම්බන්ධ වෙනවා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව. දැන් වහලා ගෝදාස කියලා කියනවා, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව. ඒතර ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ඒ වෙනකොට ප්‍රේමදාස අග්‍රාමාත්‍යතුමාට තමයි අමාත්‍යංශය තියෙන්නේ. පළාත් පාලන නිවාස ඉදිකිරීම හා මහමාර්ග අමාත්‍යංශය තමයි තියෙන්නේ. ඔව්. එතකොට මේකට පත් වෙනවා පළවෙනි සභාපතිවරයා හැටියට අජන්තා විජේසේන මහත්මයා. මේ අජන්තා විජේසේන මහත්මයා ඒ වෙලාව වෙනකොට රටේ හිටිය ප්‍රධාන පිළි ව්‍යාපාරිකෙක්. මේ ව්‍යාපාරිකයා දාන ව්‍යාපාරයක් ගෙනියන්න. හොඳයි. ඉතාමත් හොඳට ගෙනිච්චා, ඉතාමත් හොඳට ආවා. ඒ කාලෙ මෙන්න මෙහෙම වැඩක් තිබ්බා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා එක කොටසක් දැම්මා සංස්ථාවලට, දැම්මා ඒ අදාළ විෂයට සුදුසු අය, නැත්නම් ඒ විෂය පාලනය කරන්න පුළුවන් කට්ටිය. හොඳම උදාහරණය තමයි රූපහානි සංස්ථාව ඇති වෙනකොට එම්.ජේ. පෙරේර මහත්මයා පත් කරා. එතුමා හිටියේ වීඅලිවි මණ්ඩලයේ. වීඅලිවි මණ්ඩලයේ හිටියා. එතුමා ඇවිල්ලා ලංකාවේ හිටිය අති දක්ෂ පරිපාලක සිවිල් නිලධාරී, පරිපාලන නිලධාරී. හැබැයි රූපහානි කර්මාන්තය ආව විතරයි ලංකාවට. කවුරුත් දන්නේ නැහැ. නමුත් මේක පරිපාලනය කරන්න ඕනේ. දැම්ම ඉතාමත් හොඳට පරිපාලනය වුණා. නමුත් ඒ කාලෙත් මෙහෙම එකක් තිබ්බා. දේශපාලඥයන්ට දේශපාලනය කරන්න, දේශපාලන වැඩකටයුතු උදව් කරපු අයටත් සංස්ථා සභාපතිකම් අධ්‍යක්ෂමලන තනතුරු දුන්නා. ඒ කාලෙ මෙහෙම තව එකක් තිබ්බා. වැඩ කරනකොටම පොරොන්දු දෙනවා, මගේ මම අමාත්‍යංශය පත්තුනොටි මම ඔබට සභාපතිකමක් දෙනවා. ඒ කියන්නේ ඔබලා මාව ඇමති කරන්න මම ඔබලාට තනතුරු දෙනවා. තනතුරු දෙනවා. සභාපතිකමක් මම දෙනවා. මම ඔබට දෙනවා. ඒ දවස තව තිබ්බ සභාපතිකමට අමතරව තිබ්බ තවත් ක්‍රියාකාරී අධ්‍යක්ෂය කියලා. ඔව්, වර්කින් ඩිරෙක්ටර්. වර්කින් ඩිරෙක්ටර්. ඉතින් බොහෝම තරඟයක් තිබ්බා. මේ වර්කින් ඩිරෙක්ටර් සාමාන්‍ය අධිකාරී කියලා තවත් තනතුරක් තියෙනවා. මේ ඔක්කොම යන්නේ දේශපාලන තනතුරු. එතකොට මේ තනතුරු ලැබීමේදී හුඟක් දේශපාලඥයෝ කරේ, ඒ අමාත්‍යවරුත් කරේ, ඒ පත් කරන සභාපතිවරුන්ගේ, පත් කරන උපසභාපතිවරුන් සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන්ගේ බලාපොරොත්තු වුණේ මේ ආයතන දියුණු කිරීම නෙවෙයි. ආයතනයේ හරහා තමන්ගේ දේශපාලන වැඩවලට මුදල් ගැනීමත්,
දේශපාලන වැඩවලට ආයතන දෙවල් සම්බන්ධ කරගෙන. ඒ කියන්නේ මේ පුරුද්ද ඇතිකලේ දේශපාලකයෝ. තනිකර දේශපාලක. එදා දේශපාලකයන්ගේ විපක්ෂයට පය හෝ කවුරුත් මේකට ගෙනල්ලා බලපෑම් කරලා මේ වගේ සිවිල් සංවිධාන තිබෙන්නේ නැහනේ. යම් නීතිමය රාමුවක් සුදුසුකම් මාලාවක් පත් කළේ නැහැ. ඒ කියන්නේ ඔවුන්ට අවශ්‍යතාවයන් ඔවුන් බලයට පත් වෙනකොට මේපත් කරන්න වෙනවා. මොකද දැන් ජේ.ආර්.ජාරුද්දින් පස්සේ ප්‍රේමදාස මහත්තයාෙන් පස්සේ ওই තත්ත්වෙ මැති වුණා. නමුත් ප්‍රේමදාස මහත්තයා කාලෙත් ජේ.ආර්.ජාරුද්ද මහත් සුදුසු තැන් වලට සුදුසු තැන් පත් කරා හා සමානෝම සුදුසුපත් කරා. එතකොට ඊට පස්සේ චන්දිකා බණ්ඩාරනායක මැතිණිය කාලෙත් ওই ටික ඊට වඩා වැඩිපුර වුණා සුදුසුම්පත් කිරීම. එතකොට මෙහෙම නුසුදුසුපත් කර මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ වෙනකොට මං හිතන්නේ 98% කම හිටියේ නුසුදුසුසක්. 98% මං හිතන්නේ 98%. මොකද වෙන්නේ මේ මේ තනතුරට බොහොම වගකීතු පුද්ගලයෝ පත් වුණා. පත් වුණා. ඒ අයට අපි අගෞරව නොකළ යුතුයි. 98% කිව්වම දැන් සංස්ථා මං හිතනවා මගේ ගාන. يعني මහින්ද මහත්තයා කාලේ විතරක් නෙවෙයි 77 ඉඳලා බැලුවා. මම මේ කතා කරන්නේ 77 ඉඳන් කතා කරන්නේ. එතකොට මහින්ද මහත්තයා කාලේදී මේ පත්තිම් නුසුදුසුසක් පත්තිම වැඩි වුණා. එතකොට සමහර අයගේ අපි බලන ගියාම ඒක මේ 77 ඉඳන් මේ කාලෙ වෙනකන් ඉන්නවා හිරේ ගියත් ඉන්නවා. දැන් තියෙනවානේ. දැන් ඔයගේ තනතුරකට පත් වෙනකොට රොෂාන් ඒ තනතුරේ ගෞරවය ආරක්ෂා වෙන්නේ ඒ තනතුරේ ඒ චරිතයත් බලනෝනේ. නෑ. නොයකින් නඩු තියන අය ඉන්නවා. ඊට පස්සේ හැරිලා බලනකොට මේ දේශපාලන වැඩ කටයුතු වල සම්බන්ධ වුණ ඒ කාලෙදී දේශපාලනත්තේ ගැටෙනකොට අඩදමර කරගත්ත කලකෝලාල කරගත්ත කට්ටිය චන්දින්ටත් අමතක තියෙනවා. චන්දින්ට කියන්නේ මේ නොකිය. හොඳයි. අපි දුරකථන ඇමතුමකට සවන් දෙනවා. ආයි බොන්න ඔබතුමාට අපිට කියන්න ඔබ කොහෙන්ද කතා කරන්නේ? ඔව්. හලෝ. ඔව් පියසේන මහත්මයා කියන්න. හලෝ. ඔව් කතා කරන්න. ආයි බොන්න. මම පේරාදෙන් කතා කරන්නේ. ඔව්. මගේ නම පියසේන. ඇත්තරම මට දැනගන්න ඕනේ මේ අපි මරද්ද අවුරුදු 50ක් වෙනවා. මම ගුරුවරයෙක්. එතකොට මේ අවුරුදු 50 ඇතුළත දැන් මම දන්න කාලේ නම් අපි අතර සංවර්ධන රටක් කියලා අපි හැමදාම ඉගෙන ගත්තේ තේම දැන් කියන තේමයි දැන් ඇත්තටම අවුරුදු 70ක් කරන නිසා සම් වෙලා ඒත් අපිට මේ පුංචි රට සංවර්ධනය කරගන්න බැරි වුණා. දැන් අපි එක්සත් ජාතික පක්ෂය ආන්න තිබුණා, ශ්‍රී ලංකා පක්ෂය ආන්න තිබුණා, ඊට පස්සේ දෙගොල්ලකින් බැරිලා ඊට පස්සේ මේ දෙගොල්ල එකතු වෙලා ආන්න කෙරුවා. ඒකවත් අපිට ඇත්තටම සංවර්ධනය කරගන්න බැරි වුණා. මම හිතන ඇත්තටම මත්න හිතන විදිහට මිනිස්සු පොඩි වෙනසක් වෙන්න ඕනේ. හේතුව දැන් අපි එක කට්ටියට දෙනවා එයාටත් බැරි වෙනවා අනිත් කට දෙන එයාටත් බැරි වෙනවා ඊට පස්සේ දෙගොල්ලටම වෙන ඒත් බැරි වෙනවා. ඇයි මේ මිනිස්සු පොඩි වෙනසක් හිතන්න තියෙක තමයි රහන්නේ. හොඳයි බොහොම සුදු. ඒ වෙනස කුමක්ද? මේ වෙනස පිළිබඳව බොහෝ දෙනා විවිධ මත පළ කරනවා. එක පැත්තකින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ අර ඇමරිකානු පුරවැසිභාවයේ ප්‍රශ්න ඉවර වෙලායි කියනවා. දැන් එයා සූදානම් කියනවා. ඒකම තව ස්වාධීන කණ්ඩායම් කිහිපයක නායකයෝ මතුවෙමින් පවතිනවා. තව පැත්තකින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා සජිත් ප්‍රේමදාස මහත්මයාට පක්ෂයේ ඊළඟ අග්‍රාමාත්‍ය ධූරය දරන්න හෝ ජනාධිපති ධූරයට ඉදිරිපත් වන අවස්ථාව ලබා දෙනවා කියනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නැවත ඉල්ලනවා කියනවා. එසේත් නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්මයා කැමති කෙනා තමයි කවුරු මොනවා කිව්වත් ඊළඟ රටේ නායකයා වෙන්න කියලා කියනවා. මේ ඔක්කොම මත. තවමත් කවුරුත් නිශ්චිතවම නාම යෝජනා බාර දීලා මැතිවරණ කොමිසමට තමන්ගේ නම් ලැස්සුවේ අවල නැහැ. මා ආසයි කැමති සිඩ්නි චන්ද්‍රසේකර මහත්මයා දැනගන්න. දැන් ජනාධිපතිවරයා මේ ගත්තු තීරණයත් එක්ක ජනාධිපතිතුමාට තියෙන චෝදනාව තමයි එතුමා මෑත කාලයේ සංස්ථාවට පත් කළා. දැන් ඔය මධ්‍යම පළාතේ හිටපු අග්‍රාණ්ඩුකාරවරු නිලුකා මහත්මියව පත් කළා. ඒ වගේ පත්වීම් ගණනාවක් මේ පහුගිය සතියේට කලින් කෙරුණා. හැබැයි එකම තමයි ජනාධිපතිවරයා මේ චක්‍රලේඛයත් ඉදිරිපත් කරන්න. ඒතර මේක පිරිසක් ඉලක්ක කරගත්තු කාරණාවක් කියලා ඇතමෙක්ට චෝදනා කරන්න පුළුවන්. මම හිතන එක හරි. මොකද හේතුව දැන් ජනාධිපතිතුමා එතුමාගේ හිතවතුන් ඒ දැන් රාජ්‍ය දැව සංස්ථාවට පත් කරා හිටපු ආණ්ඩුකාර නිලුකා එකනායක මහත්මිය පත් කරා. එතකොට දැන් හැමෝම කියනවා එතුමියට මේ දැව පිළිබඳ කිසිම දැනුමක් නැහැ. මොකද ජනාධිපතිතුමාගේ චක්‍රලේ කියනනුව ඒ ආයතන වලට දැන් අවුරුදු 10කවත් පළපුරක් තියෙනුනේ. එතකොට ඒ වගේ පත්වීම් දීලා ඊට පස්සේ චක්‍රලේ කියන නිතු කරනවා මෙහෙම මෙහෙම බෑ කියලා. එතකොට කවුද ජනාධිපතිතුමා මෙතන හිර කරන්න යන්නේ? රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ඒ රජේ. මොකද එහෙමද? ඉතින් ඒගොල්ලෝ පත් කරන්නේ දැන් අමාත්‍යංශය පත් වුණාම අමාත්‍යවරයා නැ නීතිය හැටියට අමාත්‍යවරයා තමයි කියන්නේ මේ අමාත්‍යංශයට මගට යටි දින අමාත්‍යංශයට මම මේවා පත් කරනවා. ඒකට අනුමැතිය දෙනවා, ප්‍රධානින් අනුමැතිය දෙනවා. දැන් එතකොට අර වගේ දේශපාලනට වැඩ කරපු චන්දින්ට දෙන්න බෑ.
එතකොට දැන් සුදුසපත් කරන්න ඕනේ. එතකොට සුදුසු හොයන්න ඕනේ. එතකොට සුදුසු හොයනකොට සුදුසු ඉන්නව ඕන තරම් ඉන්නව සුදුසු. නමුත් සුදුසු දේශපාලන ගැත්තු නෙවෙයි. ඒ සුදුසු දාපු ගමන් ගැතිගම් කරන්නේ නැහැ. ඒ ආයතනින් සංස්ථාවෙන් සල්ලි අරගෙන ඉලෙක්ෂන් කැම්පේන් වල දෙන්න ඒගොල්ලෝ වැඩ කරනවා. ඉතින් එහෙමත් බෑ. දැන් ඒ නිසාද දැන් අපිට මතක ඉතිහාසය මට වඩා වැඩි හිටිය පාර්ශ්වය මේ වැඩසටහන බලනවා. මට මතකයි ටයර් සංස්ථාව කැලණේ තිබ්බා. දව සංස්ථාව තිබ්බා. ලුණු සංස්ථාව තිබ්බා. ඊට පස්සේ පේශකර්ම ඇතුළු ඒශේෂ්ඨවල තිබ්බ පූගොඩ ඇතුළු රජයේ පෙහෙකම් පහකයක් තිබ්බ වැල්ලවත්ත පූගොඩ වේයන්ගොඩ ඒ ඔක්කොම වහලා දැම්මා. තුල්හිරිය තුල්හිරිය මේවා අපේ දේශීය නිෂ්පාදේශීය කර්මාන්ත අද ඒවා තිබ්බනම් ලෝකෙ ජය ගන්න උන්ට ශක්තිය දෙන්න තිබ්බා. රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල ආයතන ඔක්කොම කළා මේවා ප්‍රයිවටයිස් කළා. සමහර වෙලාවට යකඩ වාණි සංස්ථාව ප්‍රයිවටයිස් පෞද්ගලීකරණය කරනකොට වාණි සංස්ථාව ඇතුළේ තිබ්බ නිශ්චල චංචල දේපල වටිනාකමවත් රජය කරගත්තේ නැහැ. දකුණු කොල්ලෙට එක් එක් සමාගම් වල දුන්න අද මහා පරිමාණ ව්‍යාපාරික බවට පත් වෙලා ඉන්නේ මේ රටේ එවැනි රාජ්‍ය ආයතන ඉතා අඩු මුදලට මිලදී ගත්තු අය. එතකොට මේවා කළේ ඇත්තම දේශපාලන හිතුවක්කාරකමට. ඉතින් මෙහෙම සමහර ඒවා පාඩු ලබන තත්ත්වයට පත් කරා. දැන් මට සිඩ්නි මහත්මයා කියනවා එක මහත්මයේ පෙරේදා රොෂාන් මහත්තයෝ ඔබතුමා යන්න කන්තලේ සීන සමාගමට. ට්‍රැක්ටර් යායට දිරනවලු. යන්ත්‍ර සූත්‍ර යායට දිරනවා. මේ උක්කර්මාන්තයේ දිච්ච උග්ගවයන් උග්ගස් අලි කාලය යනවා. හැබැයි වගේ වගක් නැහැ. මේව පාඩු වෙන්න ඇරලා කාට හරි විකුණනවා. ඒවා මන්නේ මහත්මයා ආයිබෝන්. ආයිබෝන්. ඔබ සන්ධ්‍යාව. සුබ සන්ධ්‍යාව. මේ වැඩසටහනේ ස්තුතිවන්ත වෙනවා. ඔව්. මහත්මයා මේකයි ප්‍රශ්නේ. අපි මේ ඔබ මේ ආයතනයෙන් අපිට දෙන්න පුළුවන් මේ ඉතිරි මැටි වර්ණයක් එනවා. මේ මැටි වර්ණ ඉදිරිපත් කරන අයගේ පොඩ්ඩක් පැතිකිරිය හොයාගන්න. සුදුසුකම් එතකොට අපිට තෝරගන්න පුළුවන් ඡන්ද දෙන්න මෙයාට හොඳයි කියලා. බොහොම රත්තරන් යෝජනාවක්. බොහොම ස්තුතියි හේවාපන්න මහත්මයා මේ යෝජනාවට. අපි මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට මේ කාරණාව ඇසෙත්වා ජනාධිපතිතුමාට ඇසෙත්වා තීරණ තීන්දුව ගන්න හැම කෙනාටම ඇසෙත්වා පක්ෂ මහලේ කමරුන්ට ඇසෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. සිනමත හරි කදිම යෝජනාවක්. ඒ කියන්නේ පැටිකිරිය. ඔව්. පැටිග්‍රී කියලා කියන්නේ අර බල්ලෙක් ගත්තත් අපි පැටිකිරිය බලනවානේ බලු පැටියෙක් ගන්නකොට. අම්මා තාත්තා කවුද කොහෙන්ද එන්නේ ෆයිල් එකක් ඕනේ. මේ පැටිකිරිය දැන් මේ දැන් ආපහු මේ විවස්ථා වෙනසකට යනවනේ. ඔව්. ඇයි මේ කට්ටියට එකතු වෙලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජනාධිපතිතුමාට එකතු වෙලා මේ විවස්ථා සංශෝධනයක් ගේන්නේ නැතුව ඉස්සරලාම පාර්ලිමේන්තු සම්මත කරගන්න අත්‍ය හොඳ නැද්ද? ওই සංස්ථාවලට සභාපතිව පත් කරනකොට සුදුසුකම් වගේ සුදුසුකම් මාලාව. අන්න එතකොට පැටිකිරිය හොයන්න පුළුවන්. දැන් අපේක්ෂකෙක් එනවනම් ඒකේ තර්ක කිහිපයක් තියෙනවා සිත් මහත්මයා. දැන් සමහර හොඳ මිනිස්සු ඉන්නවා හොඳ සමාජ සේවකයෝ. උන්ට ලොකු අධ්‍යාපන සුදුසුකම් නැහැ. ඒ හොඳ දේශපාලන චරිත. දැන් උන්ට ඉන්න පුළුවන්නේ ඒ සමහර උපාධිදරයෝ ඉන්නවා. හැබැයි හරි අවස්ථාවාදී. උන් ජනතා සිද්ධාන්තවාදී නොවේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මේ අධ්‍යාපන සුදුසුකම් වමනාමද දේශපාලනයේ නික ප්‍රශ්නයක් මම දන්නේ මේ මේ අර මහත්මයා කිව්වාගේ පැටිකිරිය හොයනකොට අහුවෙන්නේ පැටිකිරිය හොයන කොහෙන්ද අම්මා තාත්තා කවුද කොහොමද මෙයාගේ කුඩා කල කොහොමද මෙයාගේ හැසිරීම රටාව කොහොමද ඉර විලංගුවේ වැටලා ස්ත්‍රී දූෂකේ ඉගෙන ගත්තේ නැති වුණාට මෙයා කුඩා කලින් ඉඳන් හැදියාව කොහොමද කරපු රස්සා දැන් ජාතික නමෙන්දට කලින් කසිප්පු පෙරුවා ඔව් ඒක පැටිකිරිය අහුවෙනවා එතකොට ඒක තමයි නීතිය ගේන්න ඕනේ දැන් මේ පැටිකිරියක් නැති අය ඉන්නේ අපි බල්ලෙක් ගත්තත් හරකෙක් ගත්තත් අලියෙක් ගත්තත් පෙඩිග්‍රේක හොයනවා බලන්න අපි ඇල්චීසෙන්ද මොකද්ද රට ඔක්කොම හොයලා බලන්නේ ගන්න හොඳ බ්‍රීඩ් එකක් හොඳ පරම්පරාවක් තියෙනවා අයි සල්ලි දීලා නෙගන්නේ හොඳයි හිතවතුනේ මේ සංවාදයට විවෘතයි මට තවත් කාරණාවකට යන්නට අවශ්‍ය අපේ මාතෘකාවේ ඔබ දන්නවද නියෝජ්‍ය අමාත්‍යවරයෙ රාජ්‍ය අමාත්‍යවරයෙ කැබිනට් අමාත්‍යවරයගේ වෙනස දැන් රටේ නියෝජ්‍ය අමාත්‍යවරු කැබිනට් අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු ඉන්නවා අපට ඔබට සේවය කරන්න සිද්ධි මහත්මයා දන්නවද මේ අතර වෙනස මං කියන්නේ ඔබේ දැනුම අනුව ඉස්සර කාලේ ඔබ දේශපාලනත් එක්ක බොහොම සමීපව ඔය මාධ්‍ය වේදිකාවට ඇසුරු කළා තියෙන නිසා ඉස්සර සර් දිස්ත්‍රික් අමාත්‍යරිට නේද දිසා දිසා අමාත්‍යරු 1900 ගියාජාරොත්න රජයත් එක්ක ඊට පස්සේ යපත් කරා දිස්ත්‍රික් අමාත්‍යරු කියලා ඒක ඉතා සාර්ථක ක්‍රමයක් වුණා මොකද කැබිනට් අමාත්‍යරුන් තනතුරුන් ඉඳන් පස්සේ හිටියේ නියෝජ්‍ය අමාත්‍යවරු
ඒ අමාත්‍ය රාජ්‍යමතුරු හිටියේ නැහැ. ඊට පස්සේ හිටියා දිස්ත්‍රික් අමාත්‍යවරු. ඒ දිස්ත්‍රික්කේ ප්‍රධානී හැටියට දිස්ත්‍රික් කැමතිවරු තමයි කටයුතු කරේ. ඊට පස්සේ මේ රාජ්‍ය ඇමතිකම කියලා ඇත්තටම අරසන් මම දන්නේ මේකේ වෙනස මොකද්ද කියලා. රාජ්‍ය ඇමති දැන් පත්තර රාජ්‍ය ඇමතිවරයා දන්නේ. දන්නේ රාජ්‍ය ඇමතිවරයා දන්නේ. මම පොඩ්ඩක් අමාත්‍යංශ ලේකම් ගැන කතා කළා. කතා කළා මම අහුව මොකද්ද මහත්මයෝ මේකේ වෙනස කියලා. ඒ දැන් ඒ ලේකම්තුමා කිව්වේ දැන් නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ට අමාත්‍යංශ ලේකම්වරයෙක් දෙන්නේ. එතන නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කරන්න ඕනේ කැබිනට් අමාත්‍යවරයාගේ ලේකම්වරය යටතේ පරිපාලන ලේකම්වරය යටතේ. එතකොට කැබිනට් අමාත්‍යවරයෙක්ට පෞද්ගලික කාර්ය මණ්ඩලය දෙනවා 25ක් විතර. කියන්නේ රියදුරු සහායක මාධ්‍ය ලේකම් ඇතුළු පෞද්ගලික සහකාර පෞද්ගලික ලේකම් ඇතුළු 25 දෙනෙක්ට පඩි ගෙවනවා. මේ රටේ අහිංසක මිනිස්සු කැබිනට් අමාත්‍යලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට වෙනම දැන් අමාත්‍ය මණ්ඩලයේ තියෙනවානේ අමාත්‍යාංශයේ ප්‍රධාන ලේකම් අතිරේක ලේකම් සහකාර ලේකම් මේ විදිහට සහකාර ලේකම් පරිපාලන සහකාර ලේකම් සංවර්ධන අතිරේක ලේකම් පරිපාලන සැලසුම් මුදල් දැන් මේ විදිහට ඉන්න අතරේ ඉන්නකල් දැන් රාජ්‍ය අමාත්‍යවරයෙක් කියන්නේ හිතවතුනි රාජ්‍ය අමාත්‍යවරයෙක්ට ලේකම් කෙනෙක් දෙනවා නියෝජ්‍යමතර ලේකම් කෙනෙක් නෑ රාජ්‍යමතර ලේකම් කෙනෙක් තියෙන පෞද්ගලික කාර්ය මණ්ඩලයක්ත් ඉන්නවා. දැන් වාහන තියෙනවා, පෙට්‍රල් දෙනවා, හැම පදු සහනයක්ම දෙනවා, VIP රට යන්න පුළුවන්, එන්න පුළුවන්, පළමු පන්තියේ ප්‍රවේශ පත්‍ර, දුම්රිය ප්‍රවේශ පත්‍ර ඔක්කොම දෙනවා මේ රටේ මිනිස්සු. දුරකථන ඇමතුමක් තියෙනවා. සුනිල් මහත්මයා ආයි බොන්න ඔබ දෙහිවලින් අපව අමතන්නේ අපේ වැඩසටහන දවස. ඔව් සුනිල් මහත්මයා. හලෝ. ඔව්. මහත්මයා දැන් ඔබතුමාගේ ළඟ සිටින ප්‍රවීණ මාධ්‍යවේදියා කිව්වා එයා ජයවර්ධන මහත්මයා කාලේ 50 නුසුසු අයයි සුසු අය හිටියා කියලා. නමුත් ලංකාවේ තියෙන ප්‍රධානම අමාත්‍යංශ අතර එකක් ඒ කාලේ 77 වෙද්දි තිබිච්ච ප්‍රධානම අමාත්‍යංශ තමයි කර්මාන්ත අමාත්‍යංශ. එතකොට එවකට හිටපු විරුද්ධාපක්ෂ නායකයා තමයි අමිත්තලිංග. අමිත්තලිංගම් මැතිතුමා ඇහුවා පාර්ලිමේන්තුවේදී මේක හැන්සාඩ් වෙලා තියෙනවා කර්මාන්ත අමාත්‍යංශයේ ඉන්න ඩිරෙක්ටර් සහ චෙයාර්මන්ලා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සුසුකම් අධ්‍යාපන සූසුවා ඒ වෙනකොට 100ට එක්කෙනෙක්වත් ඕ ලෙවල් පාස් ആയി තිබුණේ 8වත් පාස් නැති අය හිටියා ඒ වෙනකොට දැනට ජීවතුන් අතර සහ ඒ එවකට හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය දේශපාලනේ ඉන්නවා හරි ඉතින් මම කියන්නේ මේක එන්නේ වර්ධනය වුණා මිසක් මේ 77 සිට කාටවත් දොස් කියන්න බෑ 74 පෙර හොඳට තිබුණා 77න් පස්සේ දිගටම වර්ධනය වෙවි කියලා අනිත් එක තමයි මම හිතන්නේ අමාත්‍යංශ ලේකම්වරු තමයි බලේ තියෙන්නේ අමාත්‍යංශ ලේකම්වරු කෙලින් හිටියෝ දේශපාලඥයන්ට කවදාවත් තැනක් ලැබෙන්නේ නැහැ. ඕගේ අසන තුල තමයි සිරු දේවල් කෙරෙන්නේ. ඒක තමයි සත්‍ය. බොහොම ස්තුතියි සුනිල් මහත්මයා දෙහිවලින් මේ අපි නොදන්න අතීතය දන්න අතීතය අපේ ජනතාව දන්නවා දේශපාලකයන්ට අමතකයි. ඔබට මතකද සුනිල් මහත්මයා හිතවතුනි අපේ රටේ හිටිය ස්ථිර ලේකම් කියලා පර්මනන්ට් සෙක්‍රටරි. ස්ථිර ලේකම්වරයෙක් අමාත්‍යංශයට පත් කළෙන් පස්සේ අමාත්‍යංශ ලේකම්වරයා යකෙට්ටවත් බය නැහැ. විශේෂවර ඇමතර කියන්න පුළුවන් ඇමතුමා ඔබ එයි අය මම රජයේ මුදල් වලට වග කියනවා. ඒක කියනවා. ජනතාවගේ මුදල් වලට වග කියන්න ඕනේ. ඔබතුමා නැගිටලා යන්න පුටුවෙන්. මගේ පුටුව ඔබතුමාට වාඩි වෙන්න බෑ. අද ඉන්න ලේකම්වරුන්ගෙන් බහුතරයක් ඔවුන්ගේ කොඳු පොළු ගහලා කඩලා තියෙන්නේ. ඔව් බලාපොරොත්තු වෙන්නෙම ඇමතිව සතුටු කරන්න. ඇමතිට අසතුටු කරොත් ලේකම්වරට ගෙදර යනවා. මේ මතකද සිද්ධාත් මම මේ මගේ මං කියපු අතීතයේ සුන් මහත්තයා කියපු කතාව හරියටම හරි. මොකද මම කිව්වනේ 50 50 50ක් හිටියවල 50ක් ඒ කාලේ පටන් ගත්ත එක තමයි දැන් වර්ධනය වෙලා තියෙන්නේ. දැන් අමිරතනිය මහත්තයා අහපු ප්‍රශ්නේ ජේ.ආර්. ජේ.ආර්. මහත්තයා උත්තර දෙන්න වෙනවා. අන්තිමට උත්තර දෙනකොට ඔක්කොම එක්කෙනෙක්වත් නැහැලු ඕලෙවල් පාස් කට්ටිය. දැන් ඒ කාලේ 77. එතකොට ඒක වර්ධනය වෙලා යනවා. අද සම්බන්ධන් මහත්තයා ගැන අහන්නේ නැහැ. නැහ සම්බන්ධන් මහත්තයා ඒ ගැන අහන්න කිසි උදාහරණයක් නැහැ. ක්ෂණායකුන්ට මොකක්ද වෙලා තියෙන්නේ? සම්බන්ධන් මහත්මයාගේ හිතවත් ඇයට රනිල් වික්‍රමසිංහ මහත්මයා යම් යම් තතුරු දෙනවා. ඒක නිසා එතුමා පක්ෂ දුර්වල වෙනවා කියන අනුපක්ෂේ වාසි. වාසි. එතකොට දැන් අර ඉස්තිරිලේකම කතාවත් එක්ක ඒ දවස්වල ඉස්තිරිලේකම් කියන්නේ සමහර වෙලාවට මම දන්නවා මට මතකයි හිටියා ජනක තෙන්නකෝන් මහත්මයාගේ පියා TB තෙන්නකෝන් මහත්තයා සංස්කෘත සමාජ සේවා ඇමති. ඔව්. එතකොට සමාජ සේවා අමාත්‍යංශයේ හිටිය ස්ත්‍රීලේකම් මට මතක නැහැ. එතුමා කිසිම වැඩක් කරන්නේ නැහැ තෙන්නකෝන් මහත්මයා ස්ත්‍රීලේකම් වරයාගේ උපදෙස් වලින් තොරව. එතුමා ස්ත්‍රීලේකම් දන්නෝනේ මේක කැඩුවොත් ආණ්ඩුවේ මහවුළු ගෙදර යන්නේ නෝ. අනිත් එක ස්ත්‍රීලේකම් වරයාට TB තෙන්නකෝන් මහත්තයා කතා කරන්නේ අමාත්‍යතුමා කතා කරන්නේ සර් කියලා. එහෙම සංස්කෘතියක් මෙහෙම සංස්කෘතියක් තිබ්බා. මෙහෙම සංස්කෘතිය
අද දැන් ඉන්න ලේකම්වරුන්ගේ කොඳු කඩලා සමහරු කොඳු කඩාගෙන කොඳු කඩාගෙන ඒගොල්ලෝ ලෑස්තියි කොඳ කඩන්නත් කියලා කොඳ කඩන්නත් කියලා වැඩේට ලෑස්ති හොඳ ප්‍රතාපවත් ලේකම්වරු තවමත් රාජ්‍ය පරිපාලනයේ ඉන්නවා හැබැයි ඌම මතු වෙන්නේ නැහැ අර ගොමරිටි මතු වෙනවා මිනිමුතු යට යනවා වගේ මා අහන්නේ මේ සංස්කෘතිය එහෙමනම් අපේ සිද්දි මහත්මයා පහුගිය කාලෙම මේ නිකන් මේ මහින්ද රාජපක්ෂ මහත්තයාට බැනලා මෛත්‍රීපාල මහත්තයාට බැනලා රනිල් මහත්තයාට බැනලා චන්ද්‍රිකානෝන්ට බැනලා වැඩක් නැහැ මේක එදා ඉඳලා ආපු වැඩක් එදා ඉඳලා ඒ කියන්නේ එහෙමනම් මේ රට මේ තත්ත්වයට පත්කලේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාම මංගල සමරවීර මහත්මයාම කියනවා අපි ඉගෙන ගන්න කාලේ මට මතක රනිල් මහත්මයා මේ නැත්නම් කිව්වා අපි ඉගෙන ගන්න කාලේ අපි දෙවනි උනේ ජපානයට විතරයි අද අපේ රට මෙච්චරක් ණයයි එහෙමනම් ඉතින් රනිල් මහත්තයාගේ මාමණ්ඩිලා මේ රට පාලනය කරපු මේ දේශපාලකයෝ වගේ කියන අඩු වැඩි වශයෙන් අද අපට වෙලා තියෙන දේ අමරතිලිංග මහත්තයාගේ අඩුව ඇන්නම් පෙරරාගේ අඩුව කොල්ලින් පෙරරාගේ අඩුව රොෂන් මණ්ඩිනේදී ඔය නමක් දෙක ඇන්නම් පෙරර මහත්මයා දැන් අපේ රටේ 70 මැතිවරණින් පස්සේ සමගි ප්‍රමාණ්ඩුව පිහිටුවෙන් පස්සේ ඇන්නම් පෙර මහත්මයා මුදල් ලැබితి වෙනවා ආසියාවේ හිටපු ආශ්චර්යාත්ම මොලේ බුද්ධිමතා එතකොට ඇන්නම් පෙර මහත්මයා මුදල් ලැබితి වුණාම එතුමා අලුතින් පිහිටවනවා සංස්ථා විශාල පිරිසක් ඔය මැනිජ් සංස්ථා වගේ එතකොට එතුමා පත් කරන ඔක්කොම සභාපතිවරුන් හරි මිනිස්සු දැම්මා ඇන්නම් මහත්තයා ඇන්නම් මහත්තයා නම නායත් නෑ බයත් බයත් නෑ ඇන්නම් පෙර මහත්තයා හරි මිනිස්සු දැම්මා මොකද ඇන්නම් පෙර මහත්තයාට අනේ මෙයාව දාන්න කියලා සිරිමාව බණ්ඩාරගම ඇතිනි ඇඟිල්ල දික් කරන්න ආවේ නෑ ඇන්නම් පෙර මහත්මයා හොඳ නමක් මතක් කරේ එතුමා දැම්මා හරි මිනිස්සු ඒ සංස්ථා ඉතාමත් ඉහළට ගියා මම හිතන්නේ තවත් දුරකථන අමුතුමන්ට අපිට අද දුරකථනය සීමාවක් නැතුව ගලාගෙන යනවා ආයිබෝන් අමුතුමාට චන්ද්‍ර මහත්මයා හෙලෝ ඔව් ආයිබෝන් හෙලෝ ආයිබෝන් හෙලෝ මට ඔබ ඇහෙනවා ආයිබෝන් රොෂාන් මම ඔයාලගේ වැඩසටහන දිනපතාම බලන කෙනෙක් මම මේ ලංකාවෙන් පිට අවුරුදු 16ක් රටවල් 16ක අවුරුදු 20 ගානක් වැඩ කරලා තියෙනවා මම හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරලා තියෙනවා මට මේ අපේ හොටෙල් ඉන්ඩස්ට්‍රි එකට පහුගිය කාලේ හිනගාර දෙච්ච නිසා ඒක මට වාසනාවක් වුණා රටෙන් පිට ගිහිල්ලා මේ ලෝකයේ රට ගැන දකින්න මම දැකලා තියෙනවා මේ රුසියාව කඩාවැටිච්ච කාලේ පුටින්ට කලින් යෙල්සින් කාලේ ගොර්බචෝව් කාලේ ඉඳලා රුසියාව නැගිටපුගේ මම රුසියාව වැඩ කරලා තියෙනවා මොස්කෝවල කැනඩාව වැඩ කළා තියෙනවා තායිලන්තේ වගේ ලෝකේ පුරා අප්‍රිකාව ඇතුළු රටවල වැඩ කළා තියෙනවා මට ඒ රටවල වැඩ කරපුවාම තේරෙනවා අපේ රට ගොඩයන් දෝන රටක් මේම නිගන සමයේ ඉන්න ඕන රටක් නෙමෙයි හරි මේක ප්‍රශ්නය ඕගොල්ලන් ඕනාටත් වැඩිය මිනිස්සුන්ට කියලා දීලා තියෙනවා ඇත්තදම මේ අනිත් ඉන්න සංගනායකලා ඔක්කොම කට්ටියට වඩා ඕගොල්ලන් මේ වැඩේ කරලා තියෙනවා දැන් මේ පැහැදිලි කිරීම හොඳටම ඇති මේක තේරෙනවා හරි මම මේ අපේ බිස්නස් එක මම ගයි බිස්නස් කරනවා ඒක තේන්නේ මිනිස්සුන්ට කතා කරනවා ත්‍රිවිධ කියනකොට කතා කරනවා බත් කනකොට එහා මේකට කතා කරනවා ඕගොල්ලෝ කියන වැඩි අපි පොඩියට කරනවා දැන් මේ ප්‍රශ්නේ මිනිස්සුන්ට තේරෙනවා ඒක නිසා මගේ යෝජනාව දැන් එදා ධම්මික පෙරේරා වෙන නාලිකාවක මේ රජසභානකදී මම හෙලි ඉතරදලක් කියනවා කිව්වා මේ එයා කැමති අක්ෂතම මුදල් අමාත්‍යාංශයේ ලේකම් තනතුර අරගෙන පෙන්වන්න කියලා කරනවා මේ මිනිස්සු ඒකෝ ජෝන් කිල් ක්‍රේස්ටන් ස්මිත් පිරස මහරජා මේ කම්පනි ලංකාවේ යුද්ධයේ තියෙද්දී මේ එක්ස්පෑන්ඩ් වෙච්ච සාර්ථක වෙච්ච කම්පනි ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ඇතුලේ ඩිසිප්ලින් එකක් තියෙනවා ඕගොල්ලන්ගේ ක්‍රමයක් තියෙනවා ඕගොල්ලන්ගේ ඕගොල්ලන්ට ගෝල්ස් තියලා තියෙනවා යම මේ දේ කරන්න ඕනේ මේ අහවල් දවසට මේ දේ කරන්න ඕනේ අන්න ඒ වගේ ක්‍රමවේදයක් තමයි අපි මේ හාල්පාරු දේශපාලනයේ නැත්තේ ඒක නිසා මගේ යෝජනාව ඊළඟ ඉලෙක්ෂන් එකේ මම කෙලින්ම ෆ්ලැට් අවුට් කියන්නේ ඕ අපිට ඕන මහරජාගේ ටීම් එක සම්බෙන්නම් අපිට ඕන ධම්මික පෙරේරාගේ ටීම් එක සම්බෙන්නම් අපිට ඕන හේලිස් එකේ එතකොට ඒකම් ස්ට්‍රෙන්ත් එකේ ටීම් එක සම්බෙන්නම් මේ ඉන්න මුළු දේශපාලන සෙට් එකට වඩා ඕගොල්ලන් හොඳට වැඩේ කරලා ඕගොල්ලන් කිව්ව ඔප්පු කරන පෙන්වා තියන කන්නේ මොහොත් සතේ මහත්මයා අපි අගේ කිරීම පිළිබඳව නිහතමානී සතුටක් තිබෙනවා නමුත් මේ රට මේ තත්ත්වයට පත් කරපු එක ගැන නම් අපිට තියෙන්නේ හෙන ගහන අපරාධයක් හෙන ගහන අපරාධ මේ තරම් ලස්සන රටක් ලෝකේ වට ඇවිද්ද මිනිස්සු දන්නවා අපේ රටේ වටිනාකම ඈත ගම්වලින් අහිංසක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මහ බැංකුව විකුණුපු එකේ මහ බැංකුවේ කොල්ල කාපු එකේ වටිනාකම කොච්චර පාඩුවක් අපට වුණාද කියලා හැබැයි හිතවතුනේ ඉවසුව ඇති ඉවසුව ඇති ඉවසුව ඇති මං අමාරක් කිව්වනේ
ත්‍රිවිධ හමුදාපතිවරු හරි එළියට ඇවිල්ලා ඒකාබද්ධ නිවේදනයක් කරන්න ඕනේ. දැන් නැති අපේ ඉවසීමේ කටු පැන ඇත. වහාම ඔබ හරි පාරට නාවොත් අපි මේ රට බාර ගන්නවා කියලා. මේ වගේ මේ තවත් යෝජනා අපේ අරමුණ කාවවත් කොන් කරනවත් කාටවත් විවේචන කරනවත් රට හදන්න. පළමුව රට තිබ්බොත් අපේ ජීවත් වෙන තැනක් තියෙනවා. සුබ රාත්‍රිය.